අද මම හිතුවා ඔයාලට රසම රස අතුරු පසක් හදාගන්න විදිහ ගැන කියලා දෙන්න. මේක බිත්තර උකු කළ කිරි එහෙම නැත්නම් අපි කියන්නේ කන්ඩෙන්ස් මිල්ක් කියලා. අන්නේ මුකුත් නැතුව හදාගන්න රසම රස පාන් පොඩිමක්. ඉතින් පොඩිමක් රස වෙන්න නම් අපි හිතනවානේ බිත්තර කන්ඩෙන්ස් මිල්ක් වගේ දේවල් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා. එතකොට තමයි මේක රස කියලා එහෙම නැහැ. ඔයාලට මේ විදිහටත් හදලා බලන්න පුළුවන්. හැදුවම ඕගොල්ලන්ට ඒකේ වෙනස තේරෙයි. මේක සාමාන්‍ය පුඩිමකටත් වඩා රසට අපිට හදා ගන්න පුළුවන්. ඉතින් අවන් එකක් නැති ඕනෑම කෙනෙකුට මේ වගේ දෙයක් හදලා රස බලන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු වැඩි වෙලා ගන්න නැතුව කොහොමද මේක හදා ගන්න කියලා. ඉතින් මේකේ අමුද්‍රව්‍ය ටික මම වීඩියෝ එක අතරතුරදී පෙන්නන්නම්. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එක පහලින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න අපිට ඕන අමුද්‍රව්‍ය ටික. කැරමල් පුඩිමක් හදනවා නම් ඒකේ තියෙන වැදගත්ම දේ තමයි පුඩින් එකේ කැරමල් එක රසට හදා ගන්න ඕනේ. ඉතින් ඒකට මම මේ විදිහ පිරිසුදු භාජනයක් අරගෙන සීනි කෝප්පු භාගයක් ඒ භාජනයට එකතු කර ගන්නවා. ඉතින් මේක හරි පදමට හදා ගන්න නම් අපි කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි වැඩි ගින්දරේ මේක උණු කරන්න යන්න එපා. අඩුම ගින්දරේ තමයි මේක උණු කරන්න යන්න ඕන. ටිකක් වෙලා වෙයි. හැබැයි වෙලාව අරගෙන මේක හදාගත්තොත් තමයි අපේ පුඩින් එක රස වෙන්නේ. ඉතින් අඩු ගින්දරේ හැන්ද පාවිච්චි කරන්නේ නැතුව අපි මේක සීනි ටික උණු කර ගන්න ඕන. විනාඩි 4ක් විතර යනකොට මේ විදිහට සීනි ටික දියවිවි යනවා. උගලන්ට පෙනෙයි මේකේ පාට වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට පොඩ්ඩක්වත් හැන්ද කලවම් කරන්න නැතුව මේ විදිහටම සීනි ටික දියවෙන්න දෙන්න. ගින්දර වැඩි කරගන්න එපා. ඔන්න දැන් සීනි ටික ලිපේ තියලා හරියටම විනාඩි 8කට පස්සේ මේ විදිහට පාට වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේක නෙමේ අපිට ඕන පදමි පාට. තව ටිකක් මේක චුට්ටක් තද පාට වෙන්න ඕන. ඔන්න ඉතින් දැන් තමා මේකේ හරි පදම ආවේ. හරියටම විනාඩි 11ක් විතර ගියා මේ සීනි ටික උණු වෙන්න. ඉතින් කැරමල් පුඩින් එකක් හදාගත්තේ තියෙන අනිත් වැදගත් දේ තමයි කැරමල් එක හදාගත්ත ගමන් ඕගොල්ලෝ පුඩිම හදන්න යන භාජනයට මේක මාරු කරගන්න ඕන. නැත්තම් සීනි ටික හයි වෙන්න බලනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ පාන් පුඩිමට අවශ්‍ය පාන් ටික හදාගන්න එක. ඒකට කරන්නේ මේ විදිහට පාන් පෙති 6ක් අරගෙන පාන් වල වාටි ටික කපා ගන්නවා. ඉතින් දැන් මම කරන්න හදන්නේ මේ පාන් ටික ග්‍රයින්ඩර් කප් එකට දාලා ග්‍රයින්ඩ් කරගන්න එක. ඉතින් ඒකට මුලින්ම මේ පාන් ටික මේකට දාන්න පුළුවන් විදිහ හැඩයට කපා ගන්න ඕන. මම ඒ හින්දා මේ විදිහට චූටි කොටු කපා ගන්නවා. ඒ විදිහට පාන් පෙති 6ම චූටි කෑලි වලට කපලා ග්‍රයින්ඩර් කප් එකට දාලා ග්‍රයින්ඩ් කරගන්න. ඉතින් මේ විදිහට පොඩ්ඩක්වත් ලොකු කෑල්ලක් ඉතුරු වෙන්නේ නැති විදිහට හොඳට ග්‍රයින්ඩ් කරගන්න. ඉතින් දැන් මම මේ පුඩින් එක රස කරගන්න දෙයක් තමයි එකතු කරගන්න හදන්නේ. ඒ තමයි කස්ටඩ් පවුඩර්. කස්ටඩ් පවුඩර් අපිට ඕන වෙනවා මේස හැඳි 4ක්. ඉතින් මේ විදිහ පිරිසුදු භාජනයක් අරගෙන මේස හැඳි 4ක් මේ විදිහට දාගන්න. දැන් මම මේ කස්ටඩ් පවුඩර් ටික දිය කරගන්න වතුර කෝප්ප භාගයක් එකතු කරගන්නවා. ඉතින් මේ වතුර කෝප්ප භාගය මේ විදිහට ටිකෙන් ටික එකතු කර කර හොඳින් කලවම් කරගන්න ඕන. පුංචිවත් කෑල්ලක් ඉතුරු වෙන්නේ නැති වෙන විදිහට වතුර ටික එකතු කර කර හොඳට කලවම් කරගන්න. වතුර කෝප භාගයම එකතු කරගත්තට පස්සේ මේ විදිහට තමා ඒක එන්නේ. ඔන්න දැන් අපි අපේ පාන් ටික ග්‍රයින්ඩ් කරගත්තා, කස්ටඩ් පවුඩර් ටික දිය කරගත්තා. දැන් තමා අපි අපේ පාන් පුඩිමේ මිශ්‍රණය හදා ගන්න හදන්නේ. ඒකට මේ විදිහට භාජනයක්, පිරිසුදු භාජනයක් ලිපේ තියලා නැවුම් කිරි කෝප්ප එකහමාරක් එකතු කරගන්න ඕන. කිරි කෝප්ප එකහමාරක් එකතු කරගත්තට පස්සේ සීනි කෝප්ප භාගෙකුත් ඒකට එකතු කරගන්න. එකතු කරලා හොඳට සීනි ටික කිරි එක දිය වෙන්න දෙන්න ඕන. සීනි පුංචිවත් ඇටයක් ඉතුරු වෙන්නේ නැති වෙන විදිහට හොඳට දිය කරගන්න.
ඉතින් සාමාන්‍ය ගින්දරේ තමා මේක සීනි ටික දිය කර ගන්න ඕන ඔගලන්ට දැන් පේනවා ඇති සීනි ටික දිය වෙලා තියෙනවා විනාඩි 3කට විතර පස්සේ සීනි ටික ඒ විදිහට හොඳටම දිය වුණාට පස්සේ අපි අර හදාගත්ත කස්ටඩ් ටික මේකට එකතු කර ගන්න පුළුවන් මේ විදිහට එකතු කරලා හොඳට ඒ ඔක්කොම කලවම් කර ගන්න ඕන इतनी मे विधि सामान्य गिंदरे मेट हट कलवंकर मेक विना तुनकट वितर पस हागने अनकोट उगोल्ला दने मेक चुट्टा उगने वकीला उला चुट्ट कटगे वे बलन हिंद मम विस्के पावित करना एट दीयकर तेन उगोल्ला पेन मेक हम उला तीयने मे वेला तम अर कुर गांट मेकट इकत मे विधि कुर गेसि तुनाल दाल हेदिंग कलवंकर ताम लिप ऑफ कर गिंदर हट अडर तम तीन गिंदर अडर मे विधि टिकेन टिक पा कुत हेदिगा इतनी मे विधि पाकुट करगना कलवंकर इतनी पाकुट करगर पस मे विधि तम तीयपेटर तीन अभी हदागत मिश्रणय मे कैरमेल दागत भाजनी दागा इतनी मे विधि टिकेन टिक मिश्रण करगन गान हदागन इतिंग हरम आदम की वालट मेक रसट हदागन पुलवा वेपुर देवल ओणवेन इतर पांगली उना तपिट मेक हदागन पुलवा इतिम मिश्रण मे विधि दागत्ता දැන් පොඩ්ඩක් මේක මේ විදිහට කරගන්න ඕනේ. එතකොට තමයි සමානව හැම තැනටම මිශ්‍රණය වැටෙන්නේ. දැන් අපි මේ විදිහට ක්ලින් ෆිල්ම් එකක් අරගෙන මේක උඩින් වහගන්න ඕන. මොකද අපි මේක වාෂ් පෙන්නේ තම්බන්න යන්නේ. ඔයාලට ක්ලින් ෆිල්ම් එකක් නැතිනම් ඇලුමිනියම් ෆොයිල් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ක්ලින් ෆිල්ම් එක දාලා මේක වටේ අලව ගන්න බැරි හින්දා මම කරන්නේ रबर बैंड दाला वटे हुंदट फिट करगत्ता एतकोट स्टीम करगत्ति मेक गेलवेन्न बलन्न नैति निसा इतिंग अल्युमिनियम फॉयल एकक क्वालिटी तियेनवनम एहेम करन्न अवश्य वेन्ने नैहे दैन मे विधिये गेंबुरु भाजनयक लिपे तियला हुंदट नटन उणुवतुर एकक भाजनयट एकतु करगन्न उणुवतुर मे भाजनये मम हतरेन एकक वगे एकतु करे ओयालट पेनवेति ईट पस्से मे विधियट स्टैंड एकक दान्न ओन मुकद अपे भाजने मेक उड़ीन तमा थी इट पास हरि पारिश्रमट मेक तुंग भाजने तीयागण अंतिम करान तीयन मे विधि पीयने वहला सामान्य गिंदरे विना विसा तिहा कल मेक हम वाशन तेमेन दिन्न इति मे तीयन हरियटम विना विसीपहाकट पास पुडिम तीयन विधि वाल पेन वे हुमाल हिंद इतनी मट हरियट में विना विसीपहाई ये मेक वाशन तंबगण वाला कले मे ऐके मितना इतनी मेक ईट पसे करा तीन हम काम रोशनाट आवट पसे मेक फ्रिज के पैदा दाल सैटन इतनी मे तीन हरियट पैद पसे फ्रिज के लिएट गर पसे तीन विधि तेनाली मेक अने हरगा यह विधि पिघा आधार उगोल पुल मेक अने हर आने हर मेरे चुट कुन तटक रिंगवा पेन अभी पापड़ मच्छर हमारे सैटाला तीन अदी मंगवा मेक कपला पेन्ना कोहमद अतल तीन के हरम रसाई वाला पेन मे पेन गुड़क हमारे तीन के पेन वगेम तम मेकि रसा गुड़ाक रसाई कैरमेल गि हट हदागत्ता थी मे मिश्रण इकतुला गुड़ाक हों रसाइन वाला मेक हदल बल मेन तीरता अतड़ती
ඉතින් මේ තියෙන්නේ අපි බිත්තර නැතුව කන්ඩෙන්ස් මිල්ක් නැතුව හදාගත්ත රසම රස පාන් පුඩිම ඔයාලත් මං හිතනවා මේක බලලා හදයි කියලා හදලා ඔයාලගේ අදහසුත් මාත් එක්ක ෂෙයා කරගන්න ඉතින් තාමත් ඔයාලගේ මගේ YouTube channel එක subscribe කරන්න බැරි වුණා නම් මතකතුව subscribe කරන්න බොහොම ස්තුතියි